අපට මේ පහුගිය දින කීප ඇතුළත හොයාගන්නට පුළුවන් වෙච්ච ඩෙල්ටා ප්‍රභේදය සහිත එයින් ආසාදිත වූ ඒ ආසාදිතීන් සම්බන්ධයෙන් කතා කරනවා නම් විශේෂයෙන්ම අප බලාපොරොත්තු වුණා කොයි වෙලාවක හරි කොළඹ නගරයට මෙම ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතීන් එන්නට පුළුවන් කියලා මොකද අසල්වැසි ඉන්දියාවේ විශාල ලෙස මෙම රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගිහිලා තියෙන පසුබිමක් තුළ අනිවාර්යයෙන්ම කොළඹට ඇතුල් වීම ඉතාමත්ම විය හැකි දෙයක් හැටියට අප විසින් දැනගෙන හිටියා මෙම හේතුව නිසාම විශේෂයෙන්ම දෙවන රැල්ල තිබිච්ච ස්ථානවලදී ඒ දෙවන රැල්ලේදී වැඩියෙන් රෝගීන් වාර්තා වූ ප්‍රදේශවල අප විසින් සක්‍රීයව රෝගීන් සහ ආසාදිතීන් සොයා ගැනීම සඳහා විශේෂ PCR පරීක්ෂණ ක්ෂේත්‍රය තුළ සිදු කරනු ලැබුවා. ඒතර මෙහිදී ප්‍රධාන වශයෙන්ම අපේ අරමුණ වුණේ පළමු පෙළ ආශ්‍රිතීන් සොයා ගැනීම. ඒ පළමු පෙළ ආශ්‍රිතීන් තුළින් ආසාදිතීන් මතු කර ගැනීම සහ අලුත් ස්ථාන සොයා යමින් එම ස්ථානවලින් රෝගීන්ගේ රෝගීන් සිටීදැයි සොයා හඳුනා ගැනීම. එතකොට මෙහිදී මෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙස එක් දිනයක සිදු කරන ලද ආවේක්ෂණ කටයුතු සහ පළමු පෙළ ආශ්‍රිතීන් පරීක්ෂා කිරීමේදී අප ඉතාමත්ම සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග එහිදී අපි දැක්ක දෙයක් තමයි එම සාම්පල ඇරියට පස්සේ අපිට තොරතුරක් වාර්තා වුණා යම් සැක සහිත සාම්පල මේ අතරතුර තිබෙන බවට අපි විශේෂයෙන්ම දැක්කා මේ දෙමටකොඩ ආරාමයේ ප්‍රදේශ ඉතාමත්ම ජනාකීර්ණ ප්‍රදේශයක් මෙම ප්‍රදේශයෙන් වනාතමුල්ල ප්‍රදේශයට ඒ වගේම අවට තිබෙන අනිත් පැත්තෙන් කොළොන්නාවට මේ සියලු ප්‍රදේශවලට ඉතාමත්ම පහසුවෙන් ඇතුළු වීමේ සහ පිටවීමේ හැකියාව තිබෙනවා ඒ නිසා අප දෙවන රැල්ලේදී මේ ආරාමයේ ප්‍රදේශ කියන ප්‍රදේශය ඉතාමත්ම අධි අවධානම් කලාපයක් හැටියට තෝරාගෙන තිබුණේ මේ හේතුව නිසාම අපිට මේ පිළිබඳව මේ සැකය ඇතිවෙච්ච ගමන්ම ඒ සැකය අපිට වාර්තා වූ වහාම එම ප්‍රදේශය ලොක්ඩවුන් කරන්නට අවශ්‍ය කරන කටයුතු ඉටු කරනු ලැබුවා විශේෂම පොලිසිය දාලා ඒ ආරාමයේ ප්‍රදේශය 66 වත්ත විශේෂම 66 51 200 කියන වතු වලින් කිසි කෙනෙකුට එළියට යාමට නොහැකි විදියට මේ ඒ රැකවල් යොදනු ලැබුවා ඉන් පසුව දවස් 4කට පස්සේ අපිට හරි හැටි එය ස්ථිර වශයෙන්ම දැනගන්නට පුළුවන් වුණා මේන් 5 දිනේ මේ 15 දිනක් අපිට හඳුනා ගන්නට පුළුවන් වුණා ඒ 15 දිනාගෙන් 5 දිනක් මේ ඩෙල්ටා ප්‍රභේදය සහිත අය බලුන් පවට ඉතින් මේන් 3 දිනක්ම එක ගෙදරින් තවත් 2 දිනක් අසල්වැසි නිවෙස් දෙකකින් මේ වන විට දවස් 10ක් වෙනවා සම්පූර්ණ වශයෙන් මේ ප්‍රදේශය ඒ වසා දැමීමට නිරෝධායනය සහ පොදුවේ පවතින නිරෝධායන නීති රීතිවලට අමතරව විශේෂිත වූ ඒ අගුළු දැමීමකට භාජනය කරලා අපි බලාපොරොත්තු වෙනවා තවත් දින 11කදී නැවත වරක් මෙම මේ ජනතා මෙම ප්‍රදේශයේ මේ ජනතාව තුළ එක්සිට් PCR එකක් හෝ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරලා ඒ 5%කට වඩා අඩු නම් අපිට පුළුවන් වේවි ඒක තමයි අපේ එක්සිට් ස්ට්‍රැටජි එක අපිට පුළුවන් වේවි එය නැවත වරක් අරින්නට නමුත් එය කියන්නට දැනට කල් වැඩි මීට අමතරව මෙය ඊයේ දිනේදී මාගේ අවසරය ඉල්ලා සිටියා විශේෂයෙන්ම දෙමටකොඩ මාකට් එක විවෘත කිරීම සඳහා නමුත් මට ඉතාමත්ම අකමැත්තෙන් වුණත් ඒක ප්‍රතික්ෂේප කරන්නට සිද්ධ වුණා මොකද දෙමටකොඩ ප්‍රදේශය ඒ ආරාමයේ ප්‍රදේශයේ සියල්ල පිටලා තියෙන ඉතාම ළඟින් ඒතකොට අපි දන්නේ නැහැ තවදුරටත් අප විසින් ඉතාමත්ම දැඩි ලෙස මේ පාලනය කරද්දී එවැනි මහජනතාවට එක්රොක් වෙන කරුණු කාරණා එතන යොදන තරමට නොකළ යුතු නිසා ඒ ප්‍රතික්ෂේප කරන්නට සිද්ධ වුණා. Breaking.lk